සාමාන්‍ය සමය 13 වන සතිය අඟහරුවාදා. පළවන දේව ප්‍රකාශනය. උත්පත්ති 19 වන පරිච්ඡේදයේ 15 සිට 29 දක්වා. පහන් වූ කලද දූතයෝ ලොත් ඉක්මන් කරවමින් ඔබේ භාර්යාවද මෙහි සිටින ඔබේ දූදරුවන් දෙදෙනාද රැගෙන හනික පිටතට යන්න. එසේ නොකළොත් මේ නුවර වනසාලීමේදී ඔබත් මැරී යත හැකිය. ඊ කීහ. එවිට ලොත් අදිමදි කළේය. එහෙත් සමිදානන් වහන්සේ ඔහුට අනුකම්පාව දැක්වූසේක. අමුත්තෝ ඔහුද ඔහුගේ බිරිඳද දූදරුවන්ද අතින් අල්ලාගෙන නිවසින් පිටතට ගෙන ගොස් නුවරින් පිටත නතර කළහ. නුවරින් පිටතට ඔවුන් ගෙන ගිය පසු එක් දූතෙක් ඔවුන්ට කතාකොට දැන් පණ බේරාගෙන ගැලවී යන්න. ආපසු නොබලන්න. මිටියාවතේ කිසි තැනක නොනවතින්න. නොමැරෙන පිණිස කඳුකරයට පලා යන්නේයි කීහ. එහෙත් ලොත් ඔවුන්ට උත්තර දෙමින් ස්වාමීනි, එසේ නොවේවා. ඔබේ දාසයා වන මට අනුකම්පා කරමින් මාගේ පණ බේරා ගැනීමට මට මඟ පෙන්වීමෙන් ඔබ මට කරුණාව දක්වා ඇත. එහෙත් කඳුකරයට පලා යෑම නම් මට නොහැකිය. මගදී කිසියම් විපතකට අසු වී මා මැරෙන්න පුළුවන්. බලන්න, අර නගරය. එය කුඩා වුවත් පලා යෑමට මට එය කිට්ටුය. ගැලවී එහි යන්න මට අවසරයි. ඒ කුඩා නගරයක් නොවේද? එහෙත් මට එහි සුක්ෂිතව ඉන්නට පුළුවනයි කීය. දූතයාද ඔහුට පිළිතුරු දෙමින්, මෙන්න ඔබ මේ කියන දේටත් මම එකඟ වෙමි. ඔබේ කීම නිසා මම ඒ නගරේ විනාශ නොකරමි. කඩිනම් කරන්න. ගැලවීමට එහි දුවන්න. ඔබ එහි පැමිණෙන තෙක් මට කිසිවක් කළ නොහැකිය. ඊ කීහ. මෙලෙස සුළු යන අර්ථයෙන් ඒ නගරයට ෂෝවර් යන නම කියන ලදී. ලොත් ෂෝවර් නුවරට ඇතුළු වූ කල හිරු උදා වී තිබිනි. එවිට සමිදානන් වහන්සේ සොදොම් සහ ගොමෝරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්නට සැලැස්සූ සේක. උන්වහන්සේ ඒ නගරද මුළු මිටියාවතද නගරවාසීන් සෑම දෙනද පොළොවෙහි ගස් කොළන්ද විනාශ කර දැමූ සේක. ලොත්ගේ භාර්යාව ආපසු හැරි බැලුවාය. එවෙලේම ඇලුණු කණුවක් වූවාය. ආබ්‍රහම් උදෑසනින් නැගිට කලින් සමිදානන් වහන්සේගේ හමුූ ස්ථානයට ගියේය. ඔහු සොදොම් සහ ගොමෝරා දෙසද මුළු මිටියාවත දෙසද බැලූ විට පුදුමයෙන් පුදුමේකි. පොළවේ බුරබුරා නගින දුම්කඳ උඳුනකින් දමන දුමක් මෙන් දිටීය. එහෙත් දෙවියන් වහන්සේ මිටියාවතේ නගර විනාශ කරන විට උන්වහන්සේ ආබ්‍රහම් සිහි කළසේක. ලොත් විසූ නගර වනසන විට ඒ විපතින් උන්වහන්සේ ලොත් ගලවා හැරියසේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂක මතයුතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. 8 පරිච්ඡේදයේ 23 සිට 27 දක්වා. ජේසුස් වහන්සේ ඔරුවකට නැගුණු කල ශ්‍රාවකයෝ උන්වහන්සේ සමග ගියහ. එවිට ඔරුව රළපතරින් වැසියන තරම් මහා චණ්ඩ මාරුතයක් මුහුදේ හැමීය. උන්වහන්සේ ඔරුවේ සැතපී හුන්සේක. එවිට ඔහු අවුත් උන්වහන්සේ අවදි කරවා, ස්වාමිනි, අප ගැලෙවූ මැනව අප විනාශ වන්නට ළඟයයි කීහ. උන්වහන්සේ ඔවුන්ට කතාකොට ඇදහිල්ලේ මදිකමක හැටි වියවන්නේ මන්ද කියා නැගිට මාරුතයට හා මුහුදට නිශ්චල වනට අනකල සේක. එවිට මහත් නිසංසලතාවයක් විය. ඒ මනුෂ්‍යෝ විස්මිතව, මෙතුමා කෙබඳු කෙනෙක්ද? සුළඟ හා මුහුද පවා මෙතුමාට කීකරු වෙතැයි කීහ. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.